තද්දිත පද නිර්මාණය වෙන්නේ නාම පදත් එක්ක තද්දිත පද නිර්මාණය වෙන්නේ නාම පදත් එක්ක කෘදන්ත පද නිර්මාණය වෙන්නේ ක්‍රියා පදත් එක්ක අද අපි මේ ගත කරන කාලය මේ වෙන් කරන කාලය නාම පද වලට තමයි මුල් තැන දෙන්නේ कुमार ඒ ප්‍රත්‍ය මොනවාද සහ ඒවා හඳුනා ගැනීමට ලක් කරන එක සහ මේ ප්‍රත්‍ය 23ටම අදාළව කොහොමද ප්‍රත්‍ය අර්ථ ගැන්වෙන නාම පද නිර්මාණය වෙන්නේ ප්‍රත්‍ය අර්ථ නාම නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක තමයි අපි දැන් මේ වෙලාවේදී කතා කරන්න යන්නේ පුතේ බලන්න මෙතන තියෙනවා ඊ මුවා මය වත් මත් තර තම ඉති අටි අටු අස් අත් ඒ වගේම බ තා ආන අනු අනි අ එක් ඌ අල ආ උතු වශයෙන්ි මේ වගේ ප්‍රධාන වශයෙන් ප්‍රබල වශයෙන්ම භාවිත වෙන ප්‍රත්‍ය කිහිපයක් තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ මාත්‍රිකා 12ක් විතර අපිට සාකච්ඡා කරන්න තියෙනවා මෙතෙන්දී ඒ දේවල් තමයි අපි තව ඉස්සරහට සාකච්ඡා කරන්න යන්නේ වශයෙන් මෙන්න මේ ප්‍රත්‍යාර්ථ නාම ටික පුතේ හඳුනා ගන්න පුළුවන් මෙතෙන් සඳහන් කරනවා මෙබඳු තද්දිත ප්‍රත්‍ය විවිධ අර්ථ දෙමින් එක එක මේ ප්‍රත්‍ය වලට නාම මූල එකතු වෙන විදිහ අපි කතා කරා ගිය සතියේ ඒ ප්‍රත්‍යවලට විවිධ අර්ථ ගැන්වෙන විවිධ අර්ථ දෙමින් පද සාධනය වෙන ආකාරය පිළිබඳව තමයි පුතේ අද අපි එතනින් යහට සාකච්ඡා කරන්න යන්නේ. හරි. ලියා ගන්න බලන්න මෙන්න මේ ප්‍රත්‍ය ටික ප්‍රත්‍ය 23 අදාළ විදිහට ඔයගොල්ලෝ ලස්සනට ලියාගෙන මේ වගේ කොටුවක් ඇතුළට ගන්න සම්පූර්ණ ප්‍රත්‍ය 23ම. පුතේ මුලින්ම අපි කතා කරන අනුමාත්‍රකාවක් ඉදිරියට ලියා ගන්න පුතේ ඊ ප්‍රත්‍ය අපි අතන තිබුණේ ඊ ප්‍රත්‍ය කියන එක ලියා ගන්න පුළුවන් ඉස්සෙල්ලාම මුලින්ම ඊ ප්‍රත්‍ය මේක කොහොමද සිංහල භාෂාවට පදත් එක්ක එකතු වෙන්නේ අනිත් දේ තමයි තවත් දෙයක් තියෙනවා පුතේ ඔක ලියන ගමන් අහගන්න ප්‍රත්‍යාර්ථ නාම වලදී හරිද ප්‍රත්‍යාර්ථ නාම වලදී හොඳට මතක තියාගන්න ඕනේ පුතේ පැහැදිලිම දේ තමයි අපි කියවනේ තද්දිත කෘදන්ත කියලා අපි මේ කතා කරන්න යන්නේ තද්දිත පද ගැන හරිද හොඳට අපි ඔළුවේ තියාගන්න ඕන පළවෙනිම දේ තමයි තද්දිත පද නිර්මාණය වෙන්නේ පුතේ නාම පදත් එක්ක හරිද තද්දිත පද නිරන්තරයෙන් නිර්මාණය වෙන්නේ නාම පදත් එක්ක නාම මූලයකට තමයි තද්දිත ප්‍රත්‍යක් එකතු වෙන්නේ ඒ නිසා නාම පද තමයි තද්දිත පද විදිහට නිර්මාණය වෙන්නේ කියන එක මතක තියාගන්න ක්‍රියාපදයක් තද්දිත පදයක් වෙන්නේ නැහැ හරිද ක්‍රියාපදයක් කෘදන්ත පදයක් වෙනවා තද්දිත කෘදන්ත දෙක නිර්මාණය වෙන්නේ නාම පද ක්‍රියාපද මුල් වෙලා පුතේ. හරි? ඒ නිසා හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න පුතේ. අපි මේ කතා කරන හැම තද්දිත පදයක්ම නාම පද තමයි මුල් වෙලා නිර්මාණය වෙන්නේ. තද්දිත පද කියන්නේ සරලවම නාම පදයි කියන එක මතක තියාගන්න. නාම පදයක්ම නෙවෙයි. නාම පද වලින් තමයි තද්දිත පද නිර්මාණය වෙන්නේ. හරිද? තද්දිත පදයකට ක්‍රියාපදයක් එන්නෙම නැහැ. ඒ නිසා ඔයාලා විභාගයේදී ලියද්දී එතකොට මම කිව්වා දේ හොඳට පැහැදිලිද පුතේ තද්දිත පද නිර්මාණය වෙන්නේ නාම පදත් එක්ක තද්දිත පද නිර්මාණය වෙන්නේ නාම පදත් එක්ක කෘදන්ත පද නිර්මාණය වෙන්නේ ක්‍රියා පදත් එක්ක අද අපි මේ ගත කරන කාලය මේ වෙන් කරන කාලය නාම පද වලට තමයි මුල් තැන දෙන්නේ හරිද නාම පද හරහා නිපදවා ගන්න නැත්නම් නාම පද හරහා අපි නිර්මාණය කර ගන්නා තද්දිත පද ගැන තමයි කතා කරන්න යන්නේ. අපි එහෙම නාම පද නැත්නම් නාම මූලයකට එකතු කරන්න පුළුවන් එක ප්‍රත්‍යයක නමක් දීලා තියෙනවා. මොකද්ද මේ ප්‍රත්‍ය පොතේ ඊ ප්‍රත්‍ය. අපි බලමු ඊ කියන ප්‍රත්‍ය කොයි විදිහටද නාම පදත් එක්ක ගැලපෙන්නේ? ඊ ප්‍රත්‍ය කොයි විදිහටද නාම පදත් එක්ක ගැලපෙන්නේ කියන එක තමයි මෙතෙන්දී අපි කතා කරන්න යන්නේ. හරි මූලික වශයෙන් බලමු අපි. මෙන්න පළවෙනි කොටස ආපොතේ එහි වූයේ යන අර්ථය අපි මේකට කියනවා භූතාර්ථය කියලා. භූත නෙවෙයි භූතාර්ථය කියලා තමයි අපි කියන්නේ මේකට. හරිද? එහි වූයේ නැත්තම් භූතාර්ථය කියන අදහස.
මේක භූතාර්ථය පුතේ ඊ ප්‍රත්‍ය එහෙම නැත්නම් මේ එහි වූයේ කියන එකත් එක්ක තමයි මේ ඊ ප්‍රත්‍යේ නම හැදිලා තියෙන්නේ ඊ මොකක්ද මේ භූතාර්ථය කියලා බලමු පුතේ අපි නිර්මාණය වෙන විදිහ අනුව බලන්න ගමෙහි වූයේ ගමේ වාසය කරනවා කියන අදහස නිකමට හිතේ තියාගන්න එතකොට අපි දන්නවා මේ ගමෙහි වූයේ කියන්නේ ගැමි එහෙම නැත්නම් අපිට හදා ගන්න ඕන තද්දිත පදේ බවට පත් වෙන්නේ ගැමියා හරිද මට කියන්න අපි කතා කරගෙන ආපු පිළිවෙලට පුතාලට මතක නම් මම කිව්වා මෙතෙන්දී නාමපදයක මූලය හොයා ගන්න ඕන නාමපදයක මූලයත් එක්ක තමයි ප්‍රත්‍යකද වෙන්නේ තද්දිත ප්‍රත්‍යකද වෙන්නේ මට කියන්න සරලවම හරි සරලම කාරණාව කියන්න ඕනම අප්‍රාණ වාචී පදයක නාම මූලය හොයා ගන්න මම කොහොමද කියලා දුන්නේ මට වෙලාවකට හිතෙනවා රොබොට් නොක්ස් ගහලා දිනේ පට්ට කෙප්පයක්ද කියලා එදා හෙළදේව ලියද්දි මොකද රොබොට් නොක්ස් කියනවානේ සිංහලයට මේ මොන හරි දෙයක් වුණාම මතක තියෙන සතියයි කියලා බම්බෝලාට සතියක්වත් මතක නැහැ දැන් ගිය සතිය මම කියලා දුන්නා ඊට කලිනුත් කතා කරා මේක නිකන් පුන පුනා කියපු කාරණා දවස් 7කට පස්සේ අහුවම ආයිත් බෑනේ තමයි වෙන්න පුළුවන් දැන් ඊයටනේ සතිය පිරෙන්නේ ඊට පස්සේ අමතකයි ඒ ප්‍රත්‍යසේ රවයව වෙන් කරා මට කියන වචන ටික පැහැදිලි නෑ පොතේ ඒ ප්‍රත්‍ය විතරක් ඇහුණා අවයව වලට වෙන් කරන්න ඕන තියෙන අවයව හොඳට හිතලා බලලා උත්තරේ දෙන්නකො බහුවචන කරලා එක ඔව් අන්න හරි රොෂානි තමයි හරිම උත්තරේ දෙන රොෂානි එහෙම හරි මතක තියෙච්ච එක ගැන එක දරුවෙක්ට මට හරි සතුටුයි මොකද මම අර ගොඩක් මේ අමාරු දේ වුණත් මේ සරල සරල කරලා උගන්වනවානේ පොතේ. එතකොට ඒ සරල භාවයම උගලන්ට මතක තියෙන්න හේතුවක් කරගන්න ඕන ඕගොල්ලෝ. තේරුණාද? මම කිව්වා දැන් එක කොටසක් කලින්ම 10 වසරදී මම කියලා දුන්න පොතේ ඕනම අප්‍රාණ වාචී පදයක් ගණන් කළොත් හරිද? ගණනය කරොත් 1 2 3 ආදී වශයෙන් කියලා මේ ඒකේ මූලය හොයාගන්න පුළුවන් සංඛ්‍යාව අයින් කළා දාලා. मल अप्राणवाची पदया बहुवचन गम की मुखद बहुवचन क्राम गम बहुवचन क्राम मुखद गम नी मल बहुवचन क्राम है मल नी पोत बहुवचन क्राम पोत तो ओणम अप्राणवाची पदया पुते बहुवचन क्राण किसी प्रश्न तो बहुवचन क्राण इतकोट एक मूले है दिन अन्न गम आव नरिदे गम आव ඊට පස්සේ ඒ ගම් එක්ක මගේ පුතේ ඒ ගම් එක්ක ඊ කියන ප්‍රත්‍ය එකතු වුණාම ගැමි කියන පදේ හැදුණා. හරිද? ගැමි. දැන් ප්‍රත්‍ය එකතු කරලා දෙන්නේ. අපිට ගැමියා හදන්න ඕන නිසා අපි එකට ආ කියන එක එකතු කරගන්නවා. ඒකත් එක්ක තමයි ගැමියා කියන පදේ හැදෙන්නේ. හරිද? ගම් දන ඊ දන ආ ගැමියා හැදිලා ඊට පස්සේ නැත්තම් ගැමි දන ආ කියන එක එකතු නම් ගැමියා කියන එක නිර්මාණය කරගන්න පුළුවන්. ගැමියා හැදෙන්නේ ගම් කියන නාම මූලය නිසා. හරිද? ඒ විදිහටම නිර්මාණය අපි උදාහරණයකුත් ගමු මෙතෙන්දී. ගැමියා නිදහස් නිවහල් දිවියක් ගෙවයි. ගැමියා නිදහස් නිවහල් දිවියක් ගෙවයි. ලියන්න එපා මේව කවුරුවත්. හරිද? ඒකම අපිට එතනදිම හදාගන්න පුළුවන් තවත් පද ටිකක් පුතේ මෙතෙන්දී දෙනවා. මොනවාද මේ පද ටික බලන්න රැටියා නියරියා යන නාම පදත් ඒ භූතාර්ථයෙන්ම ඊ කියන ප්‍රත්‍යේකතු කරගෙන අපිට නිර්මාණය කළ හැකි හරිද තවත් අවස්ථාවක් බලමු පුතේ මේ ඊ ප්‍රත්‍ය නිර්මාණය වෙන්න පුළුවන් දෙවනි අවස්ථාව තමයි එහි නියුතු ඌයේ අර්ථය එහි ඌයේ කියන අදහස එතන ඉන්නවා කියන එකනේ එහෙ ඉන්නවා කියන එක එහි නියුතු ඌයේ ගැන යමක් එතන ඉඳන් කරනවා කියන අදහස එහි නියුතු වූයේ ඒකට අපි කියනවා නියුත්තාර්ථය කියලා
පුතාල මතක තියාගන්න මේ භූතාර්ථය නියුත්තාර්ථයවත් වගේ වචන දුන්නට ඒවම විභාගයට ලකුවට ඔයාලත් එක්ක ගැටෙන්නේ නැහැ. ඔයාලා මතක තියාගන්න ඕන ප්‍රත්‍යත් එක්ක කොහොමද නාම මූල එකතු වෙලා ප්‍රත්‍යාර්ථය හැදෙන්නේ කියන එක හොඳට මතක තියාගන්න. මේ ඔයාට යමක් සරල කළ යුතු නිසා තමයි මේම කොටස් ටිකක් දීලා තියෙන්නේ පුතේ. තොටිහි නියුත ඌයේ. දැන් තොටුපලේ වැඩ කරන කෙනා. තොටුපලේ වැඩ කරමින් ඉන්න කෙනා. එහි යමක් කරනවා කියලාද? තොට දන ඊ. එමෙතන් ඒක තොටියා කියන පදේ අපිට හදා ගන්න ඕන නිසා අර ගැමියා වගේමයි තොටි දන ආ එකතු වෙලා තමයි තොටියා නිර්මාණය වෙන්නේ. ඒ වගේම පුතේ තොටියා හබල අතට ගත්තේ කලින් වගේම අපි උදාහරණයක් ගත්තා තොටියා තොටියා හබල අතට ගත්තේ. ඒ වගේම අපි මෙතෙන්දි කියනවා පුතේ නැවි දැහැමි ඒ වගේම කැමි කියන පදත් මෙන්න මේ නියුත්තාර්ථය කියන එක හරහාම අපිට ඊ ප්‍රත්‍යයත් එක ගලපන්න අවස්ථාව තියෙනවා. ඊළඟට අපි ඊළඟ තැනට යමු මගේ පුතේ. ඊ ප්‍රත්‍ය තවත් නිර්මාණය වෙන්න පුළුවන් ප්‍රත්‍යාර්ථ ගැන්වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මම ඊළඟට කතා කරන්න යන පුතේ. බලන්න එය දනී යන අර්ථය. අපි දැන් අර්ථ තුනක් කතා කරා. මේ ඊ කියන ප්‍රත්‍ය ගොඩනැගෙන්න පුළුවන් අවස්ථා තුනක්. එකක් තමයි එහි වූයේ, අනික තමයි එහි නියුතු වූයේ, ඒ වගේම තුන්වෙනි එක තමයි එය දනී කියන යමක් දන්නවා. ඒ පිළිබඳව දන්නවා කියන අදහස හැඟවෙන්න අවශ්‍ය නිසා තමයි මෙතෙන්දී අපි මේක එය දනී යන අර්ථය, ඥානනාර්ථය කියලා අපි මේකට කියනවා. හරිද? අපි භූතාර්ථය ගැන කතා කරා, නියුත්තාර්ථය ගැන කතා කරා, තුන්වෙනිව අපි කතා කරනවා ඥානනාර්ථය, ඥානන අර්ථ. මොනවද මේ ඥානනාර්ථය කියලා කියන්නේ පුතේ? ශිල්ප ශාස්ත්‍රය දන්නේ හොඳින් යමක් පිළිබඳව දන්නා කියන අදහස අඟවන්නත් අපි ඊ ප්‍රත්‍යය දානවා පුතේ. ශිල්ප ඊ, ශිල්පී කියන එක හැදෙන්නේ එහෙමයි. එහෙනම් අපිට හදා ගන්න ඕන ශිල්පියා කියන පදය නම් ඔයාලා දන්නවා හැමතිස්සෙම ආ කියන ප්‍රත්‍ය එකතු වෙනවා එතෙන්ටි. ශිල්පී දන ආ තමයි. හරිද? ශිල්පී දන ආ තමයි ශිල්පියා බවට පත් වෙන්නේ. හරිද? බලන්න මෙතෙන්දී උදාහරණයක් දෙනවා. මූර්ති ශිල්පියා මනහර ප්‍රතිමාවක් නිර්මාණය කළේය කියන අදහස. ඊළඟට අපි කතා කරනවා පුතේ නැකති යන තද්දිත නාමයේද මීට අයත් වේ. හරිද? ශිල්පියා නැකති ආදි වශයෙන් ඒ වගේ නිර්මාණය කරගන්න පුළුවන් පද රාශියක් තියෙනවා. ඔයාලා මතක තියාගන්න ඕනේ පුතේ මම ආයේ කියන්නේ මේට අදාළ වචන ටික විතරයි. හරි? ඒ වචන සහ ඒවා නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක විතරයි සරලව මතක තියාගන්න. අවසන් අවස්ථාව තමයි පුතේ එයම යන අර්ථය. ඒකමයි කියන අදහස අපි කියන ස්වార్థය කියලා. හරි? අර ස්වార్థය කියලා කියන්නේ තමන්ගේ අදහස කියනද? ඒ ඒ අදහසමයි කියන අදහස. එනවා එතෙන්දි පුතේ අඳුරම අඳුරම තමයි, කළුවරම තමයි, ඇඳිරියම තමයිනේ. අඳුරු දන ඊ තමයි පුතේ ඇඳිරි කියලා නිර්මාණය වෙන්නේ. ඒත් ඇඳිරිය හැදෙනවා ඇඳිරි. දැන් අඳුරු ඊ හැදිලා තියෙන පුතේ දන්නවනේ මේ ඔයාලට හදා ගන්න පුළුවන්. රු යන්නේ තියෙන උ යන්න අයින් කරා හල් රයනට යන්න එකතුලාට පස්සේ තමයි ඇඳිරි හැදෙන්නේ. හරි? ඇඳිරි. හරිද? ඇඳිරිය හැදෙනවා පුතේ අ කියන පත්‍ය අපිට පස්සේදී එකතු කරගන්න පුළුවන්. මත දැන් අඳුර ඇඳිරි බවට පත් වෙලා තේරෙනවනේ. ඈ අඳුර කියන්නේ එකක්, ඇඳිරි කියන්නේ ගොඩක්. අර ඒකම බහුවචනය කරාම තමයි මේක ප්‍රත්‍ය නිර්මාණය වෙන්නේ. ප්‍රත්‍යාර්ථය නිර්මාණය. හිරු ගිලි ගියෙන් ඇඳිරි රජ විය. එතෙන්දී අපි කැබලි, කැදලි, මැදිරි, වැදිරි කියන පද මෙතෙන්දී අපිට තවත් උදාහරණ විදියට මෙන්න මේ ස්වార్థය එහෙම නැත්තම් එයම කියන පදේ එයම කියන අදහස යටතේ ඊ ප්‍රත්‍ය හඳුනා ගන්නට අවස්ථාව තියෙනවා. අපි එහෙනම් පුතේ මෙතෙන්දී කතා කරා ඊ කියන ප්‍රත්‍ය අවස්ථා හතරකදී හඳුනාගත්තා. ඒ අවස්ථා හතරම තමයි මේ පුතාලා දකින්නේ.